ධම්මපදයේ තියෙනවා නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචරං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සරන්තනෝ කියලා. වෛරේ හේතු කොටගෙන කෙනෙක් ජීවිතේට මොකද වෙන්නේ? විනාශය ඇති වෙනවා. විනාශය ඇති වෙනවා. දැන් එහෙම වෛරක්කාරයෝ අපිට මේ සමාජය දකින්න නැද්ද? දකින්න නැද්ද? සමහර වෙලාවට ඔය කිසිම හේතුවක් නැතුව දැන් මේ අපි අහන දේවල් දකින දේවල් සමාජ මාධ්‍ය තුලින් වෙන්න පුළුවන්, මාධ්‍ය තුලින් වෙන්න පුළුවන් අපි දකිනවා. සමහර වෙලාවට කිසිම හේතුවක් නැහැ මරලා. ගිහිල්ලා මරනවා. කිසිම හේතුවක් නැහැ. එක්ක බෙල්ල හිර කළා දාලා මරලා දාලා දානවා. මොකක් හෝ හේතුවක් තියෙන පුළුවන්. නමුත් දැනුවත් එහෙම දෙයක් තිබිලා නැහැ. සංසාරගත වෛරය ආවන් පස්සේ මොකද වෙන්නේ? ඕ ශනිකව දේශේ ඇති වෙනවා. තමන්ගේ තරහකාරයා දැකලා පුරුද්දක් තියෙන්න ඕනද? ඈ සංසාරේ දැකලා තියෙනවා. නමුත් මේ ආත්මයේදී දකින්න ඕනද? නැහැ. මේ ආත්මේ දකින්න ඕනේ නැහැ. ඒකනාව දැක්කන් පස්සේ මොකද වෙන්නේ? මරන්න ඕන කියන සිතුවිල්ලමයි එන්නේ. ඒ සිතුවිල්ල ආපු ගමන් මොකද කරන්නේ? ශනිකව මරලා දානවා. මොකද සංසාරේ ඉඳලා පවත්තාගෙන එන්නේ. ඒ නිසා ලෞතර බුදුහාමුදුරුව උපමා කරනවා සමහර මිනිස්සුන්ගේ වෛරය තියෙනවා. ඒ වෛරයේ හේතු කොටගෙන ඒ මිනිස්සු මොකද කරන්නේ? ඒක ආත්ම ගණන් මොකද කරන්නේ? අරගෙන යනවා. දවස් ගණන් අරගෙන යනවා නම් කමන්නේ, මාස ගණන් අවුරුදු ගණන් අරගෙන යනවා නම් කමන්නේ. සමහර මිනිස්සු ඒවා ආත්ම ගණන් අරගෙන යනවා. ආත්ම ගණන් අරන් ගිහිල්ලා මොකද වෙන්නේ? මැරෙමින් ඉපදෙමින් තමයි ගමන ඉස්සරහට යන්නේ. වෛරී චේතනාවෙන් ඉන්න පුද්ගලයා, ක්‍රෝධී පුද්ගලයා මරණින් මත්තේ ගිහිල්ලා කොහෙද උප්පත්ති ලබන්නේ? එක්ක නරක ලෝකයක. එහෙම නැත්නම් නරක ලෝකේ නම් අපිට දකින්න අමාරුයිනේ. අපි විශ්වාස කරනවා ඕක තියෙන්නේ කොහෙද? මහා පොළොව පතුලේ කියලා. තිරිසන් ලෝකේ නම් කෙලින්ම සජීවීව බලා ගන්න පුළුවන්නේ. තිරිසන් ලෝකේ බලන්න පුළුවන්නේ එළියට බැස්සන් පස්සේ ඕන තරම් ඉන්නවා. දැන් මෙතනත් ඉන්නවා. ඌම ඉන්නෝනේ. තමාට මදුරු එක්ක ඇවිල්ලා කන්න පුළුවන්. ඒ තිරිසන් ආත්ම භාව. එළියට බැස්සන් පස්සේ බල්ලෝ බෝසෝ සත්තු සරපයි ඕන තරම් ඉන්නවා. ඊළඟට කුණුවේ චමගෙඩියක් ගත්තන් පස්සේ ඔබ වාතිකය වෙලා හට ගන්නවනේ, පහළ වෙනවනේ, ශරීරයක් හදා ගන්නවා. කුණුවේ චමගෙඩියක් ගත්තන් පස්සේ ඔගේ පණුව කී දෙනෙක් ඉන්නව? දහස් ගාණක් ඉන්නවා. අසූචි වලක් ගත්තන් පස්සේ, අසූචි ගොඩක් ගත්තන් පස්සේ ඒකේ තියෙන ඕජස මුල් කරගෙන මොකද කරන්නේ? ශරීර හදා ගන්නවා ඇවිල්ලා. ශරීර කුඩුවක් හදා ගන්නවා. පණුව වුණ තරම් ඉන්නේ නේ. ඒතර පුරා භූමියක ඉඳලා ඔක්කොම කවුද? තිරිසන් ආත්ම භාව එහෙම හටගෙන තියෙන්නේ ඇයි? මේ මනුස්ස ලෝකයේ තුල ඉඳලා කරගත් අකුසල කර්මයක්, කෙලස් ධර්මයක් හේතු කොටගෙන මරණයට පත් වෙලා ගිහිල්ලා ඒ වගේ උප්පත්තියක් ලැබලා